genuino. අපි කතා කරගෙන ආවේ පින්වතුනි ඔබ මේ සතුටින් ඉන්න කරන දේවල් ගැන. ඔබ මෙතෙක් කල් උත්සාහ කරා පින්වතුනි ජීවිතේ එක එක ආකාරයේ දේවල් කරලා සතුට වෙන්න. මං කිව්වේ ඉස්කෝලේ ගියා කසාද බැන්දා, ගෙවල් හදාගත්ත ළමයි හදාගත්ත රට ගියා අරක කරා මේක කරා හැම දෙම කරානේ. ඔය කන වැඩ පිළිවෙල විතරයි. නිදා ගන්න ගියත් ඕකත් ඔබ කම්ප්ලිකේට් කරන්න දින්නේ. ඇඳන මැට්‍රස් එක දාන්න ඕනේ, ඊට පස්සේ ෂීට් එක දාන්න, ඊට පස්සේ අර ෂීට් එක දාන්න, ඊට පස්සේ කොට්ටේ දාන්න, කොට්ටේට පිලෝ කේස් එක දාන්න ඕනේ. කීයක් දේවල් කරන්න ඕනද පිංගුදින ජීවත් වෙන්න? මම නම් සතපෙන්නේ ලෑල්ලක් උඩ. අනේක හොඳටම ඇතිමට. මංගී මඩ තියෙන මේ තුන් චීවරේ පාත්‍රය විතරයි. මේ වටාපතක් ධර්මයේ දේශනා කරන්න ගත් එකක්. ධර්මයේ දේශනා ඉවරනට පස්සේ මේකත් මගේ ලැබේ. පිංගුදින අතහැරෙන පුදුමාකාර සුවයක් මං අද විඳින්නේ. එදා මේ ලෝකේ තියෙන හැම දෙයක්ම මං අල්ල බදා ගන්න ගියා. ඇයි ඒ? ලෝක සත්‍යය මගේ ඔළුවට දෘෂ්ටියක් දාලා තිබ්බා. අසත් පුරුෂයා මගේ ඔළුවට දෘෂ්ටියක් දාලා තිබ්බා. අල්ලගනින් තව ලොකු කැලලක් කඩාගෙන ඔබට සතුටින් ඉන්න පුළුවන් කියලා. මං ඔබට පෙන්වලා දෙන්නම් පිංගුදින ලෝක සත්‍යය ඔබට කරන වින්නහිය ගැන. මොනතරම් ගිනි ගෙඩි ගොඩක්ද ඔබට දෙන්නේ කියලා මේ ලෝක සත්‍යය ඔබට තව ටික මොහොතකින් තේරෙවි. ඔබ මෙච්චර දේවල් කරන්න පිංගුදින සතුටින් ඉන්න පින්ගඳුනි ඔබ ඉපදෙනකොට ඔබ හිතන් දාවේ අම්මගේ බඩෙන් එළියට ආපු ගමන් මම ඉගෙන ගන්නවා ශිෂ්‍යත්ව කරනවා ඊට පස්සේ ඕලෙවල් කරනවා ඊට පස්සේ ඒලෙවල් කරනවා ඊට පස්සේ ළමයෙක් හදා ගන්නවා රස්සාවක් හොයා ගන්නවා ගෙයක් ඔය ඔක්කොම ඔබ හිතාගෙනද මේ ලෝකෙට ආවේ හිතාගෙනද ආවේ නෑ කවුද ඔය ටික ඔබට ඔහොම කරන්න කිව්වේ ලෝක සත්‍යය ඇයි ලෝක සත්‍යය ඔහොම කරන්න කිව්වේ ඔබට තියෙන ආදරේටද එහෙම තමයි හිතෙන්නේ මම පෙන්නන්නම් ලෝක සත්‍යය ඔබට තියෙන ආදරේ පින්ගඳුනි මම ඔබෙන් අහන්න බොහෝම සරල ප්‍රශ්නයක්. ඔන්න දැන් උත්තර දෙන්න වෙලාව. මෙතන ඇදෙන පිංගුදින සාමාන්‍ය සතියකට සැරයක් මාසෙකට සැරයක්. එක්ක කඩේට ගිහිල්ලා කෑම කන කට්ටිය. නැත්නම් කඩෙන් කෑම ගෙනක් කන කට්ටිය. මෙයා රෙස්ටුරන්ට් එකකින් මොන හරි නියම් චයිනීස් ටික. මෙයා ෆ්‍රයිඩ් රයිස් එකක් බිරියානි එකක් ගෙන කෑවොත් හොඳයිනේ. හැමදාම පොල්සම් බෝලයි බතුයි කන්න බෑනේ නේද? අපි වගේ දංකුඩ කාලේ ඉන්න බෑනේ ඔබට. පින්වතුනි ඔබට ගෙදර තියෙන පොල් සම්බෝලාවේ බතුයි කාලේ ඉන්න බැරි හින්දා නේද? ඔබ යන්නේ කඩෙන් කන්න. හරි එතන ආප කඩයක් ගාව නැවතුවා කියලා. ඉතින් ඊයේ රෑ කාපු පොල් සම්බෝලාවේ බතුයි අද කන්න බැරි හින්දා ඔබ මොකද කරන්නේ? අද අලුත් දෙයක් හොයනවා. ඇයි ඒ? ඔබ කරන්නේද? සතුටින් ඉන්න. ඔබ හරි ලේසි මං අහන හැම ප්‍රශ්නෙම මං හිතන්නේ අද ඔබට උත්තර දෙන්න වෙන්නේ එච්චරයි සතුටින් ඉන්න. ඔබේ නම් මොකද්ද? සතුටින් ඉන්න. එතකොට පින්වතුනි ඔබ 100%ක් සතුටෙන් නම් ඉන්නේ. ඔබ හොයයිද ෆ්‍රයිඩ් රයිස් එකක් කන්න? ඔබට gedara තියෙන දේ කාලා බීලා ඉන්න පුළුවන් තත්ත්වයක් උදා වෙනව නේද පින්වතුනි ඔබ 100%ක් සතුටෙන් ඉන්න දවසට. ඔබ 100%ක් සතුටෙන් ඉන්න කෙනාට කවුරු කියලාද කියන්නේ? ඔබ දන්නව මේ ප්‍රශ්නෙට උත්තරේ. ඒ ප්‍රශ්නෙට උත්තරේ සතුටින් ඉන්න නෙමෙයි හොඳ. 100%ක් සතුටින් ඉන්න කෙනාට කවුරු කියලාද ඔබ කියන්නේ? අරිහතුන් වහන්සේ. ඇයි ඒ? උන්වහන්සේ දෙන දෙයක් වළඳලා ඉන්න හින්දා. උන්වහන්සේට ඉන්න කියන තැන උන්වහන්සේ ඉන්න හින්දා. උන්වහන්සේට පොරවන්න දෙන්නේ මොකද්ද? අන්න ඒ දේ උන්වහන්සේ පොරවගෙන ඉන්න හින්දා. උන්වහන්සේ ලෙඩක් හැදුණා නම් දෙන බෙහෙතක් උන්වහන්සේ වළඳලා ඉන්න හින්දා. සියුපසෙන් උන්වහන්සේ සතුට වෙනවා. ලද දෙයින් සතුට වෙන්නාට කියනෝ පිංගුතුනි අරිහතුන් වහන්සේ කියලා. ඔබ ලද දෙයින් සතුට වෙන පිරිසක් නෙමෙයි. ඔබ කැමති දේ ලද සැනින් සතුට වෙන පිරිසක්. මිසක් ලද දෙයින් සතුට වෙන පිරිසක් නෙමෙයි. ඉතින් ඔබ ලද දෙයින් සතුට වෙනවා නම් ඇයි හැමදාම පොල් සම්බෝලයි බතුයි කාලා ඉන්න බැරි? එහෙනම් ඔබට වැටහෙන්න ඕන පිංගුතුනි ඔබට පොල් සම්බෝලයි බතුයි කාලා ඉන්න බැරි නිසා තමයි අල්ලපු වත්තේ තියෙන චයිනීස් එකේ අයිතිකාර මනුස්සයාට බිස්නස් තියෙනවා. හරිද මං කියන කතාව? ඔබට ගෙදර තියෙන දේක් කාලා ඉන්න පුළුවන් නම් එහා පැත්තේ කඩේ චයිනීස් එක වහන්න වෙනව නේද? වහන්න වෙනව නේද? එහෙනම් චයිනීස් එක ළඟින් යද්දි ඒ මනුස්සයා කිව්වොත් එන්න අපි ගාවට එන්න. ඔබව සතුටින් තියන්න අපි මේ කතා කරන්නේ. මේ අපි ගාව හොඳ ජාතියේ කෑම තියෙනවා. ඔබ එතනට ගියොත් අනේ හරි ෂෝක් මාව සතුටින් තියහංකෝ කියලා. ඒ මනුස්සයාගේ බලාපොරොත්තුව මොකද්ද? ඔබව සතුටින් තියන්නද? ඔබ සතුටින් හිටියොත් ඒ මනුස්සයාට මොකද වෙන්නේ? කඩේ වහන්න වෙනව නේද?
එහෙනම් ඔබ සතුටින් ඉන්නවට මේ මිනිස්සයා කැමතිද? ඇත්ත කතා කරමු. මං තව උදාහරණයක් දෙන්න. ඔබේ පවුලේ කට්ටිය සතුටින් ඉන්න දවසටද දුකින් ඉන්න දවසටද ජයරත්න මල්ශාලාවේ අයිතිකාරයා සතුටින් ඉන්නේ? දුකින් ඉන්න දවසට නේද? ඔබ සතුටින් ඉන්න දවසට ඔබ ඔබ හැම දිනම සතුටින් නම් ඉන්නේ ඒ කඩේ වහන්න වෙනව නේද? ඔබ විලාප දිදී අඳන දවසට ඒ මනුස්සයට මඟුල්. ඔබ මඟුල් කන දවසට ඒ මනුස්සයා විලාප දෙනවා. අනිත් හැම කඩයක්ම ඔච්චරම තමයි. ඔබට කකුල් දෙකට බාට දෙකක් දාලා ඉන්න පුළුවන් නම් පින්දුන ඔබ දුවන්නේ නැහැ ඇඩිඩාස් එක ගාවට. ඔබ දුවන්නේ නැහැ ඩෙක් ෂූස් දෙකක් හොයාගෙන. බලන්න පින්දුන. ඔබට ওই තියෙන කොණ්ඩේ ওই විදිහට තියන් ඉන්න එකට ඔබ සතුටුයි නම් ඔබ දුවන්නේ නැහැ එහා පැත්තේ සැලුන් එකට මගේ කොණ්ඩේ කළු කරලා දෙන්න කියලා. ඔක්කොම hina උන්නේ නැහැ ඒ කතාවට. චුට්ට රිදු නැති නේද? බලන්න පින්දුර ඔබ සතුටින් ඉන්න දවසට මේ ලෝකේ වහන්න වෙනවනේ මේ ලෝකෙන් භාගය ෂට් ඩවුන් කරන්න වෙනවා මෙතන ඉන්න ඔක්කොම මේ මේ ගමේ පිරිස නම් මේ ගමේ පිරිස අද මේ සද්ධර්ම දේශනාව අහලා ඔබ හිතාගත්තොත් එම හරි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියපු දේක අපිට වැටහුණා ආයේ නම් අපිට වෙන මොකුත් ඕනේ නැහැ අපිට මේ ජීවිතේට එන්න අපිට අවස්ථර දෙන්න අපිට පැවිදි වෙන්න අවස්ථර දෙන්න කියලා මම හා කියලා පින්දුර ඔබට සිවුරයි පාත්‍රයයි දුන්නොත් එහෙම මේ ගමේ තියෙන ඔක්කොම කඩවල ටික වහන්න වෙනව නේද මේ කඩවේ තියෙන ගරාජ් ටික ඔක්කොම වහන්න වෙනව නේද සර්විස් සෙන්ටර් ටික ඔක්කොම වහන්න වෙනව නේද සැලුන් ටික ඔක්කොම වහන්න වෙනව නේද බ්‍රයිඩල් ටික ඔක්කොම වහන්න වෙනව නේද කීර් සුපර් මාකට් එක වහන්න වෙනව නේද ආපි කොයික වහන්න වෙනව නේද ඇයි ඒ ඉතින් ඔබ පෙලෙන්නේ නැහනේ දැන් ඔබ දෙන දෙයක් කාලා ඉන්න පිරිසක් වෙනවනේ ඔබට අන්න බලන්න පිඟුතුනි ඔබ සතුටින් ඉන්න පිරිසක් නම් මේ ලෝකේ ෂට් ඩවුන් කරන්න වෙනවා මං තව උදාහරණයක් දෙන්නම් ඔබට දරුවෝ ඇතිනේ පිඟුතුනි ලංකාවේ තියෙන ලෙෂර් වර්ල්ඩ් කියලා එක. ඔතනට ගිහිල්ලා තින ඔබ සමාහට ඔබේ දරුවොත් එක්ක. එක්ක ඔබේ දරුවා කියනවා අනේ අම්මේ මට ගෙදරින් ඉන්න බෑ මට ලෙෂර් මාව ලෙෂර් වර්ල්ඩ් එකක් ගන්න. ඉතින් එක්ක යනවා ලෙෂර් වර්ල්ඩ්. එහෙම නැත්නම් ඔබ කියනවා අනේ යකෝ උඹ කටපියන් ඉන්නේ ඉන්න ගියවොඩ වරෙන් යනවා ලෙෂර් වර්ල්ඩ් කියලා. කළා ඔබ ඔබේ වැඩ කරගන්න ඌ ලෙෂර් වර්ල්ඩ් එකට දාලා. දැන් ඔබේ දරුවා සතුටින් නම් ඉන්නේ 100%ක්. ඔබත් සතුටින් නම් ඉන්නේ 100%ක් ලෙෂර් වර්ල්ඩ් එක වහන්න යනවා නේද? ඇයි ඉතින් ආය ඔබ සතුටු කරන්න ඕනේ කියලා දෙයක් කරන්නේ නැන්නේ හැබැයි ඔබ ඔබේ දරුවා එතනට එක්කන් යන්නේ මොකක් කරන්නද දරුවාව සතුටින් තියන්න නේද ඔබ චයිනීස් රෙස්ටුරන්ට් එකට යන්නේ ඇයි සතුටින් ඉන්න කියලා නේද බලන්න බින්දුර ඔබ ලෝකයා ගාවට යනවා අනේ මාව සතුටින් තියහල්ලකෝ කියලා ලෝක සත්‍යය කියනවා වරෙන් වරෙන් ඔබ සතුටින් තියන්න කියලා මේ යන්නේ ඔබ සතුටින් ඉන්නවට කැමති කෙනෙක් ගාවට ඔබ සතුටින් හිටියොත් එහෙම එයාට බඩගෝස්තරේ හොයාගන්න විදිහක් නැහැ පින්දුනේ ඔන්න ඔය නිසා තමයි ලෝක සත්‍ය ඔබේ ඔළුවට දාන්නේ දෘෂ්ටි. අර දැකලා තියෙනවද මේ බේබි සෙනෙමි ඇඩ් එක? අම්ම කෙනෙක් දරුවෙක්ව ගන්නවා අතට රෝස පාට කම්මුල් දෙකක් එක්ක රෝස පාට තට්ටන් දෙකක් එක්ක මේ දරුවා අතට අරගෙන අර අම්ම නහයට නහයට දින ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ් ගාන දැකලා තියෙනවද? ඔය ඇඩ් එක දැක්කම අම්මට හිතෙනවා අනේ මටත් ඒ වගේ එකෙක් හිටියනම්. ඉතින් හදා ගන්නව දරුවෙක්. ඔය දරුවා ඉපදිච්ච දවස් නම් දැන් ඔය දරුවට පැම්පස් දාන්න ඕනේ. ඔය දරුවට ඕඩි කොලොන් දාන්න ඕනේ. ඔය දරුවට අරක දාන්න ඕනේ. ඔය දරුවට මේක දාන්න ඕනේ. දැන් ඔබව කඩේ යවලා ඔබ තුලින් තමන්ගේ ජීවිතාව හොයාගන්නේ කවුද? ඒ මහත්තයා නේද? ඒ කඩේ අයිතිකාරයා නේද? ඔබේ ඔළුවට දැම්ම නේද දෘෂ්ටියක් දරුවෙක් හදාගන්න කියලා? ඔබේ ඔළුවට දැම්ම නේද දෘෂ්ටියක් අලුත්ම ලේටස් මොඩල් එකේ වාහනේ ගන්න කියලා? පින්දුනි ලෝක සත්‍යයට ඕනේ ඔබව සතුටින් තියන්න නෙමෙයි අන්න ඒක තේරුම් ගන්න. හැබැයි ඔබ සතුට හොයාගෙන යන්නේ ලෝක සත්‍යය ගාවට. ඒ වගේම ලෝක සත්‍ය ඔබේ ඔළුවට දානවා දෘෂ්ටි. ඔබ දැන් කියවන මර ටිකක් මොහොතකට කලින් ඉපදෙච්ච දවස නම් මැරෙන දවස වෙනකම් ඔබ කරේ මොකද සතුට වීම සඳහා කරන වැඩ පිළිවෙලන්නේ එක්ක වචී සංකාර වැඩුව නැත්නම් කාය සංකාර වැඩුව නැත්නම් මනෝ සංකාර වැඩුව. මොනෑම හොවාකන ඔබ සංකාර වඩවඩ පින්දුනි ඔබ ජීවත් වුණා. ඔය සංකාර වඩන එක හරීම සාරයි කියලා ඔබේ ඔළුවට දැම්ම දෘෂ්ටියක් කවුද? අසත් පුරුෂයෝ. ලෝක සත්‍යය කියලා කිව්වම් පින්දුනේ ඔකට අම්මයි තාත්තයි අයිති. ඔබ ඉස්කෝලේ ගියයි. අනේ යමේ මට ඉස්කෝලේ යන්න ඕන කියලා ඔබ ඉස්කෝලේ ගියේ පළවෙනි දවසේ. මෙහෙවරෙන් යන්න කියලා නෙමෙයි ඔබ එක්කන් ගියේ.
මාවනම් එහෙම තමයි එක්කන්නේ මට අද වගේ මතකයි මාව අර පන්තියේ දොර ඇරලා මාව ඇතුළට දාලා කුකුලෙක් කූඩුවට දැම්මා වගේ තමයි දොර වැහුවේ දැන් හිටහන් ඔක ඇතුළට වෙලා කියලා බෙරි හන්දියේ නැණුව මට අද වගේ මතකයි ඉස්කෝලේ ගිහපු පළවෙනි දවසේ මට නම් ඕන වුණේ ගෙදෙට් වෙලා අම්මගේ තාත්තගේ සෙනෙහස විඳගෙන ඉන්න ඔබේ දරුවන්ටත් ඕනේ ඕක නෙමෙයිද ඔබේ දරුවා කැමැත්තෙන්ද පිංගුනේ ටොම් 50ක් විතර බර බෑග්යක් කරේ බටවගෙන යන්නේ ඔබ දරුවා කැමැත්තෙන්ද රැලි වෙනකම් පාඩම් කරන්නේ ඕ ලෙවල් ඒ ලෙවල් කරන්නේ මොන දරුවද කියන්නේ යස් මට අද ඒ ලෙවල් පේපර් එකක් තියෙනවා ලියන්න යේ අහලා තියෙනවද එහෙම දරුවේ එහෙනම් ඒ දරුවා ගෙදර තියාගෙන සුදුසු දරුවෙක් නෙමෙයි එයා වන්නුන් පිස්සන් කොටුවට පිංගුදේ අන්තිමනේ මේ කරන හැම වැඩපිළිවෙලක්ම ඔබ කරන්නේ අසත්පුරුෂයා ඔබට දාපු දෘෂ්ටියක් හින්දා මොකද්ද මේ දෘෂ්ටියක් කියලා කියන්නේ ලෝකේ තියෙන දෙයක් වටිනවා කියලා ඔබේ ඔළුවට දැම්මා හැඟීමක් දැක්මක් ඔන්න ඔබේ ලෝකෙට ඔබේ ඔබේ මනසට ඔන්න ඔය කියන දෘෂ්ටිය දැම්මට පස්සේ වටිනවා කියන හැඟීම ඔබ ගත්ත ගමන් ඔබ මොකද කරන්නේ අන්නේ වටින දේ තමන් කරා ළඟා කරගන්න ඔබ එතනින් ඉඳන් මහන්සි වෙනවා